සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔයාලා තාමත් අපේ channel එකට අලුත් නම් දැන්මම අපිව subscribe කරලා ළඟම තියෙන සීනු ලකුණත් ඔබන්න මේ වගේ videos දාපු ගමන් එතකොට ඔයාලට දැනගන්න පුළුවන්. ඊ දල්ලාදා නිවාඩු කාලය තුල ගුවන් මගින් 30000කට අධික පිරිසක් පිටත්ව ගොස් නැවත කුවේටේට ගිය බව සිවිල් ගුවන් සේවා නිලධාරියෙක් පවසනවා. සංචාරකින් 30600කට ආසන්න සංඛ්‍යාවක් රැගත් ඊත් පළමු දින තුනේදී කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ පැමිණීමේ හා පිටත්වීමේ ගුවන් ගමන් 282ක් ක්‍රියාත්මක වූ බව අබ්දුල්ලා අල් රජී පවසනවා. ඊද් අල් ආදා උත්සවයේ පළමු දිනේදී ගුවන් ගමන් 40ක් සහ පිටත් වූ ගුවන් ගමන් 44ක් ක්‍රියාත්මක කරන ලදී. දෙවන දිනේදී ගුවන් ගමන් 95ක් ඇති අතර තුන්වන දිනේදී තවත් ගුවන් ගමන් 97ක් ගමන් කර තිබෙනවා. ඊද් නිවාඩු කාලය අවසන් වීමෙන් පසු බොහෝ පුරවැසියන් නිවෙස් බලා පියාසර කරනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ඉදිරි දිනවලදී කුවේට් ගුවන් තොටුපළේ අධික වාහන තදබදයක් අපේක්ෂා කරනවා. මැයි 22 සිට COVID-19 එන්නතේ එක් මාත්‍රාවක් හෝ මාත්‍රා දෙකම ලබාගත් කුවේට් වරුන්ට පමණක් විදේශගත වීමට අවසර ලැබී තිබෙනවා. රජය විසින් මෑතකදී එම තීරණය සංශෝධනය කර ඇති අතර අගෝස්තු පළවෙනිදා වන විට මාත්‍රාවන් දෙකම ලබාගත් කුවේටි වරුන්ට පමණක් රටින් පිටත ගමන් කළ හැකි බව ප්‍රකාශ කළා. ගෝලීය COVID-19 වසංගතයේ මගින් පනව ඇති සීමා කිරීමවල කොටසක් ලෙස පෙබරවාරි 7වනදා සිට කුවේට් නොවන අය කුවේටට යාම තහනම් කරනු ලැබුවා. ෆයිසර්, මොඩර්නා හෝ ජොන්සන් ඇන් ජොන්සන් එන්නත එක් මාත්‍රාවක් ලබාගෙන වලංගු පදිංචිය සඳහා අවසර පත්‍රයක් ලබා ඇති විදේශිකයින්ට රට තුළට ඇතුළු වීමේ හැකියාව තිබෙනවා.